හය වන් ඉතිං අද තාම ලෙසන්නේ ඉන්න තුමනි ලාස්ක මේක මේක ද සිිටමයක් කියන මොකද කොම්පට සිටම එකව තියෙන ස්ටක්චටික බලු ඉතිං ඉස්සල්ලාම පද්ධතියක් යනු කියන එක බලුම් පද්ධතිය කියල කියන්න මොනහරි අරමුණක් කියන අරමුණක් තමා ඉස්සල්ලාම පලනි පොයින්ට කියන අරමුණක් නැතුව පද්ධතියක් නෑ ඒවගේ යම් අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා එක් කරගන්නාලද සංගට සමුහය ගෙනක සංගටටියක් එකතුවරගෙන අරමුණක් සඳහා වැඩ කරනවා එකතමා කියන්න සිිස්ටම එකක් කියලා ති ස්කෝලේ ස්කෝලය කියලගත්තොත් ස්කෝලෙ අරමුණ තමයි සමවර පෞර්ෂයකින් හැවි පුද්ගලයකු බිහි කිරීම ඒ අරමුණ බිහි කරන්න තමයි යට අරමුණ සාක්ෂත් කරගන්න තමයි විශාල සංගට ක්‍රමයක් එකතු කරලා තියෙන ඒ කට්ටි තමත් ටීචර්ස්ලා පෙළබොත් රජය ලබා දෙන ප්‍රතිපාදනය වගේ ඒවගේ තමයි මේ කොම්පිට සිිස්ටම එක පරිගණයක් යනු පද්ධතිය ඒවගේම පරිගණ පරිගණකයක පරිගණික පද්ධති අරමුණ තමයි තත්ත සකස් කරලා තොරතුරු බවට පත් කිරීම එක තම මේ අරමුණ දැක මෙතන ඉන්පුට් කරන ඩේටා ටික පොසෙස් කරලා ඉට පස අවුට්පුට් කරන එක තම කොම්පිට සිිස්ටම එක මෙයින් ඔබ්ජෙට් එක ඉට පස්සේ අංකිත පරිගණකයක සිදු කරනු ලබන කාර්ය පළවෙනි එක තමයි ඩේටා ඉන්පුට් කරගන්නවා දැන් අපි ඕනම කොම්පියුටරයක් කොම්පියුටර් එක ඉස්සලාම කරන්නේ ඩේටා හෝ උපදේශ දත්ත හෝ උපදේශ ඉන්ස්ට්‍රක්ෂන් ලබා ගන්නවා කොම්පියුටර් එකට ඊට පස්සේ ඒවා ගබඩා කරලා තියාගන්නවා අවශ්‍ය වෙලාවදී අරන් සකස් කරනවා ඉස්සලාම යන ඩේටා ටික එක්ක ප්‍රොසෙස් කරලා ගබඩා කරනවා නැත්තම් කබඩා කරලා අවශ්‍යලාට අරන් සකස් කරනවා ඊට පස්සේ දත්ත සකස් කර ප්‍රයෝජනවත් ලෙස භාවිතා කළ හැකි තොරතුරු බවට පත් කරනවා ඊට පස්සේ අවුට්පුට් කරනවා ඔය අවුට්පුට් කරලා ඊට පස්සේ කරන්න මේ අනිත් එක තමයි අව යනයි අපි උඩ කතා කරපු ටික ඔක්කොම පාලනය කරනවා يعني ඒකත් ප්‍රොසෙස් මොනවාරි කාර්යයක්නේ මේ හතරම් පාලනය කරන්න තිබේ මේ ටික තමයි කාර්යයන් ටික ඊට පස්සේ තොරතුරු පිළිබඳ වියුක්ත ආකෘතිය ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් සහ ස්ටෝරේජ් මේක හැමතැනම කියන ප්‍රශ්න පත්‍රයකට කොහොමත් MCQ එකක් විදිහට එනවා සාමාන්‍යයෙන් එන දෙයක් පරිගණන පද්ධතියේ මූලික සංරචක ටික පළවෙනි එක හાર્ඩ්වෙයා දෘඩාංග කියලා කියනවා ඊට පස්සේ සොෆ්ට්වෙයා ෆර්ම්වෙයා හાર્ඩ් ලයිව්වෙයා ඉතින් ඊට පස්සේ දෘඩාංග කියලා කියන්නේ හાર્ඩ්වෙයා ටික ඒතොර භෞතික කියන්නේ හાર્ඩ්වෙයා එක භෞතික දකින්න පුළුවන් අනිත් එක ඒවා තමයි ආදාන ප්‍රතිදාන ආචයන ජාල කරන උපාංග මතක උපාංග ඒවා තමයි දෘඩාංග කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒවා ස්පර්ශනය කරන්න පුළුවන් මෙම දෘඩාංග උපාංග පරිගණකයට සම්බන්ධ කරනු ලබන්නේ මව්පුවරුව නම් පරිපථය කියන්නේ මද බෝඩ් එකට තමයි ඔක ඉස්සෙල්ලාම අපි ජොයින් කරන්නේ අපි USB කියලා ගැහුවට එළියට පේන USB එක උනත් ඒක ජොයින් වෙලා තියෙන්නේ මද බෝඩ් එකට පරිපථය හරහා يعني ඒකෙන් තමයි සම්බන්ධ වෙන්නේ ඊට පස්සේ ඇතම් දෘඩාංගවලට මව්පූර්ව හරහා විදුලිය ලබා දෙනවා සමහර ඒවාට අපි පිටතින් බාහිරව විදුලිය දෙන්න ඕන ආදාන උපාංග තමයි කියලා කියන්නේ ඉතින් පරිගණකයකට ඩේටා ඉන්පුට් කරන්න යූස් කරන ඕනම ඩිවයිස් එකක් ඉන්පුට් ඩිවයිසස් කියලා කියනවා යත් කීබෝඩ් ස්පර්ශකය කියන්නේ ටච් ස්ක්‍රීන් මූස් එක මවුස් එක ස්කෑනර් ඒවා සුපරීක්ෂ කියන ස්කෑන මේ තියන්නේ කීබෝඩ් මවුස් ජෝයිස්ටික් ට්‍රැක්බෝල් මයිකෝෆෝන් ඔක්කොම ඉන්පුට් ඩිවයිසස් ඊට පස්සේ ප්‍රතිදාන උපාංග ඒවා තමයි කියලා කියන්නේ පරිගණක පද්ධතියක් මගින් සකසන ලද දත්ත සහ තොරතුරු ලෙස දත්ත තොරතුරු ලෙස ලබා දීම සඳහා ප්‍රතිදාන උපාංග භාවිතා කරනවා ඒවා ඉතින් කොටස් තුනයි ඒකේ තියෙන ස්වභාවය අනුව
සොෆ්ට් කොපි හාඩ් කොපි සහ ස්පීක සවුන්් සොෆ්ට් කොපි කියල කියන්නේ මේ අපිට ඇත්තනම අතින් අල්ලන්න බෑ කියන්නේ පරිගණක තීරය වගේ මල්ටිමීඩිය ප්‍රොජෙක්ට් එක අතින් අල්ලන්න බෑනේ හාඩ් කොපි කියල කියන්නේ අතින් අල්ලන්න පුළුවන් A4 කොළ වලට print කරලා ගත්තාම පරිගණක printer එකකින් print කරලා ගත්තාම අපිට ටච් කරන්න පුළන්නේ ඒක තමයි කියන්නේ hard copy කියලා. ත්‍රූඩ පිටපත් soft copy සහ ශබ්ද. ශබ්ද ඉතින් speaker එකකින් එන එකත් output එකක් තමයි. ඉතින් දැන් output කරන අපි soft copy කියලා කතා කරන්නේ ඉස්සෙ මෙතන soft copies තමයි කොටස් තුනක් තියෙනවා. ඒ කියන්නේ LCD, CRT සහ LED. ඉස්සල්ලාම ඉති CRT ආවා. ක්‍රිස්ටල් රේ ටියුබ් කියලා ඊට පස්සේ LCD ඊට පස්සේ LED කාලයක් තමයි ඒ ටික වෙනස් වෙලා ආවා. පරිගණක තිරලිය මතක උපාංග මෙමරි ඩිවයිසස් මෙමරි ඩිවයිසස් කොටස් තුනයි ප්‍රධාන වශයෙන් ඉස්සලාම ප්‍රයිමරි මෙමරි ඕනම ඉස්සලාම කියන්නේ අපි ඩේටා ඉන්පුට් කරපුවා මේවා ඉස්සලා ඉස්සලාම යන්නේ ප්‍රයිමරි මෙමරි වලට ඊට පස්සේ තමයි සෙකන්ඩරි මෙමරි එකට යන්නේ ප්‍රයිමරි මෙමරි එක වෙන්නේ තමයි ඒක ඉස්සලා සීමිතයි සාමාන්‍යයෙන් ඔය බොහෝ දුරට RAM එක කියලා කියන්නේ RAM ROM ඒවා තමයි ප්‍රයිමරි මෙමරි වලට එන්නේ. ඒවා ඒවා වෙන يعني සීමිතයි ධාරිතාව කැපැසිටි එක සීමිතයි සහ ඒකෙන් තමයි CPU එකට කෙලින්ම ප්‍රවේශ කරන්න පුළුවන් මේ මතකයට. දත්ත සහ උපදේශ කෙටි කාලිනව තියා ගන්නවා. හැම يعني හැම තත්යක්ම අරන් ගබඩා කරලා තියාගන්නේ නැහැ. අවශ්‍ය يعني අපි දැන් කරන ප්‍රොසෙස් එකට අදාළ දත්ත සහ උපදේශ විතරක් ඒකේ මතකය තියා ගන්නවා. ඉතුරු ටික අර අනිත් ස්ටෝරේජ් එකට දානවා. සෙකන්ඩරි එකේ තියලා ඒකේ කියලා තියනවා. එතකොට මේක ඩිපෙන්ඩ් වෙන්නේ කරන්ට් එක කරන්ට් එක. කරන්ට් එක නැහැ කියන්නේ මේ ටික ඉතින් දත්ත ටික නැති වෙනවා. ඒක හින්දා මේකට කියනවා වොලටයිල් මතකය නැශ්‍ය මතකයක් කියලා කියනවා. වොලටයිල් මෙමරි කියලා. මේව හදන්නේ අර්ධ සන්නායක. මම හිතන සෙමි කන්ඩක්ටර් වලින් තමයි මේව හදන්නේ. අනිත් එක සෙකන්ඩරි මෙමරි. සෙකන්ඩරි මෙමරි තමයි පරිගණක පද්ධතිය ඇති ප්‍රමාණයෙන් විශාල ඉතුළු බලය මත රඳා පවතින මතකයකි. ඒවා තමයි ඒවා මේවල දත්ත කපඩා කරන්නේ දිගු කාලිනව. සම් ඒ කියන්නේ කෙටි කාලිනව ප්‍රයිමරි මෙමරි එක වගේ නෙවෙයි මේකේ ගොඩක් වෙලා දත්ත තියෙනවා. කරන්ට් එක ගියත් මේකේ බොහෝ දුරට දත්ත ටික තියෙන නැති වෙන්නේ. ස්පීඩ් එක අදින් ගත්තොත් හෙන අඩුයි. හෙන ස්ලෝ. පාරක නැත්තොත් සංචිත මතක කැෂේ මෙමරි කියලා කියන කැෂ් මෙමරි කියලා කියන්නේ මේකට මේවා ප්‍රධාන මතකය හා මධ්‍ය සැකසුම් ඒකක අතර අතරමැදියා වෙන්නේ මිඩල් මෙයා තමයි අතරමැදිය ඉන්ටර්මීඩියට් වෙලා වැඩ කරන්නේ මෙයා තමයි. ඒතර මෙයාගේ ස්පීඩ් එක වෙන ඊටාම වේගවත් මේ දෙක අනිත් දෙකට සාපේක්ෂව ගොඩක් වේගවත් සාමාන්‍ය වල ලැප් එකක් එහෙම ගන්නවා නම් මේ කැෂ් මෙමරි ගොඩක් තියෙන එක ගත්තොත් ඒ කියන්නේ L1 N2 L2 L3 කියලා තියෙනවා. ඒකේ ගොඩක් තියෙන එකක් ගත්තනම් ඔයාගේ ලැප් එක හොඳට ස්පීඩ් වෙනවා. මොකද ප්‍රොසෙසර් එකට අදාළ ඩේටාස් ටික ගොඩක් ස්ටෝරේජ් කරලා තියන්න පුළුවන්. ඒකෝට ලැප් එකේ පර්ෆෝමන්ස් එක වැඩි. මන්දි සැකසුම් ඒකකයේ මගේ නිරන්තරයෙන් භාවිතා කරන දත්ත හා හෝ වැඩසටහන් තව මේකත් තාවකාලිකවම ගබඩා කරලා තියන්නේ. මේකත් ලොකු ස්ටෝරේජ් යන්නේ නෙවෙයි සීමිත ධාරිතාවක් තමයි තියෙන්නේ. මේව හදලා තියෙන්නේ සෙමි කන්ඩක්ටර් වලින් අර්ධ සන්නායක තුලින්. තොර මේවා ජාල කරන උපාංග network devices. මේවා හැම ගොඩක් ඔක්කොම මතක තියාගන්න ඕනේ එකක් දෙකක් මතක තියපොත් ඇති ලියන්න. අනිත් දේ අපි තාම කතා කරන්නේ මේ hardwares ගැන. computer එකට system එකේ තියෙන hardwares තමයි අපි තාම කතා කරන්නේ. මෙතන තියෙනවා modem. මොඩම් කියන දන්නවනේ ඉතින් يعني මොඩම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇනලොග් ඩිජිටල් දෙකම කරනවා ඇනලොග් එකෙන් ඩිජිටල් එකට කරනවා ඩිජිටල් එක ඇනලොග් කරනවා එහෙම කියලා ඒක තමයි මොඩම් කියලා කියන්නේ NIC ඊට පස්සේ රිපීටර්ස් රිපීටර්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය Wi-Fi රිපීටර් කියලා තියෙන්නේ දැන් ගියමුකෝ අපි එක කාමරයක තියෙනවා Wi-Fi එක අනිත් කාමරයට කවරේජ් නැහැ ඒ කියන්නේ Wi-Fi සිග්නල් එනවා අඩුයි ඒකට අපිට කරන්න පුළුවන් රිපීටර් එකක් අරන් අර අපේ කාමරෙන් Wi-Fi ඉවර වෙන වගේ තැන තියෙන්නේ. එතන ගිහලා රිපීටර් එක ගහලා කනෙක්ට් කරපුවාම අනිත් කාමරයටත් Wi-Fi එක ඇදලා දෙනවා. බොහෝ දුරට මේ එතකොට කාමර දෙකම Wi-Fi වලින් full cover වෙනවා.
මේ බොහෝ දුරට ඔය වාහනවල පාවිච්චි වෙනවා මේ මීඩියා වාහනවල දැකලා තියෙනවද දැන්න උඩ සැටලයිට් එකක් ගහගෙන යනවා මේ මොකද එයාලට රිපීට් ඕන හින්දා සිග්නල් එක නැති තැනට ඇදලා ගන්න ඕන හින්දා රිපීට් කොට පාවිච්චි කරනවා අනිත් එක හබ් එක ස්විච් එක හබ් එකයි ස්විච් එකයි අතර මේ දෙකම ඉන්ටර් කනෙක්ටඩ් ඩිවයිස් තමයි බට් පොඩි වෙනසක් තියෙනවා මොකද ඒක වල දන්නවද දන්න හබ් එකයි ස්විච් එක අතර වෙනස ඒක පොඩ්ඩක් හොයලා බලන්න එක තියෙන මේ අර ඩේටා දැන් හබ් එකත් එක්ක අපි පරිගණක 10ක් සම්බන්ධ කරා නම් එතකොට දැන් මම එක පරිගණකෙන් අනිත් පරිගණකෙට යවද්දී ඩේටා එක මොකක් හරි එක ෆයිල් එක ඒ ඉතුරු පරිගණක 10ටම යනවා හබ් එකෙන් ස්විච් එකෙන් සම්බන්ධ කරලා තිබ්බනම් පරිගණකයක් ඒ කියන්නේ පරිගණක 10ක් විතර මට පුළුවන් අදාළ පරිගණකයකට විතරක් ඩේටා යවන්න එතකොට හබ් එක ගියවුවා නම් මොකද වෙන්නේ කියන්නේ ඔක්කොටම යනවා. ඒ කියන්නේ මට එක්කෙනෙක් විතරක් ටාගට් කරලා යවන්න බෑ මොනවත් මෙසේජස් අනමන. ස්විච් එකෙන් කරා නම් පුළුවන්. ස්විච් එකෙන් පුළුවන් අදාළ පරිගණකයට විතරක් අදාළ ඩේටා එක යවන්න. ඒක ලොකු වෙනස්කමක් හබ් එක සහ ස්විච් එක අතර. අනිත් එක හබ් එකෙන් මම හිතන්නේ මේ අර ස්ටේජස් තියෙනවනේ. ඒකේ දෙවැනි ස්ටේජ් එකෙන් වැඩ කරන්නේ ස්විච් එක වැඩ කරන්නේ නෙට්වර්ක් ස්ටේජ් එකෙන් තුන්වෙනි ස්ටේජ් එකෙන්. ඊට පස්සේ රවුටර් අපි ගොඩ රවුටර් ගැන ඉතින් ඔය ඔක්කොම දන්නවා මේ Wi-Fi රවුටර් ඊට පස්සේ බ්‍රිජ් ගේට්වේ ගේට්වේ කියන්නේ ඉතින් අපි නෙට්වර්ක් එක පිටට යන්නේ කියන්නේ සාමාන්‍යයෙන් ගේට්වේ එක ඇතුළ බොහෝ දුරට රවුටර් එක ඇතුළෙම තියෙන්නේ මොකද අපි ජාලයක් ගත්තොත් කම්පියුටර් පහක් විතර තියෙනවා නම් ඒකෙන් ඔක්කොම ජොයින් වෙලා හබ් එකට ජොයින් වෙලා හබ් එකෙන් ගේට්වේ එකට දීලා ගේට්වේ එකෙන් තමයි යන්න එලියට කියන පිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ග්‍රේට්වේ ගේට්වේ එක හරහා හරියට ෆයර්වෝල් එක විදිහට මේක වැඩ කරන්නේ බොහෝ දුරට ඊට පස්සේ සැකසුම් උපාංග ප්‍රොසෙස් වෙන ඩිවයිසස් ඒවා තමයි මතක රෙජිස්ටර්ස් කියන්නේ රෙජිස්ටර් මෙමරි කියලා කියන්නේ මේක තමයි මේකත් එන ස්පීඩ් මධ්‍ය සැකසුම් එකේ කිය තුල CPU එකද CPU එක තුල තමයි මේවා තියෙන්නේ කන්ට්‍රෝල් ප්‍රොසෙසින් යුනිට් කියලා කියන්නේ CPU කියලා ඒක ඇතුළේ තමයි මේ ටික තියෙන්නේ. මධ්‍ය සැකසුම් මේක ඇතුළේ පිරියත් වේගවත්ම මතකයේකි අංක ගණිතමය තාර්කික ඒකකය තුළ ක්‍රියාත්මක වෙමින් එයට අවශ්‍ය මතකය తాවකාලිකව රඳවා තබා ගනී. ඒ අංක ගණිතමය තාර්කික ඒකක කියලා කියන්නේ arithmetic and logical unit එන්නදී. ඔව්. arithmetic and logical unit ALU කියලා කියන එකට තමයි. ඊට පස්සේ ALU තියෙනවා මේ CPU එක ඇතුලේ. ඒක වෙන්නේ ඔක්කොම ගණිතය සම්බන්ධ කියන ඇතුලේ වෙන බොහෝ දුරට ඉතින් පරිගණක ඇතුලේ වෙන්නේ ගණන්නේ 101010 ඒ ප්‍රොසෙස් නේ ගොඩක් තියෙන්නේ. අපිට ඔය මේ එළියට පේන ලස්සන පාට ඇප්ලිකේෂන්ස් තිබ්බට ඇතුලේ ගිහිල්ලා බලද්දි තියෙන්නේ එහෙන ගොඩක් 101010 වලින් තමයි එයාලගේ ප්‍රොසෙස් වෙන්නේ බොහෝ දුරට. මොකද පරිගණක ඩිජිටල් පරිගණකයක් හින්දා මේක අඳුර මේක දැන් මේකට තේරෙන්නේ 101010 එක විතරයි. ඊට පස්සේ කන්ට්‍රෝල් යුනිට් එක. කන්ට්‍රෝල් යුනිට් එක තමයි මුළු මුළු සබ්ජෙක්ට් එක يعني මුළු පරිගණකයෙන් පාලනය කරන්නේ කන්ට්‍රෝල් යුනිට් එකෙන්. ඒතොර මේ තුනම CPU එක කියලා කියන්නේ මේ තුන සම්පූර්ණව තමයි CPU එකේ තියෙන්නේ. ඔය දැන් Intel chip, Apple ලගේ අලුත් එක M1 chip අනමනම් ඔක්කොම CPU කියන්නේ මේ මොඩියුල් තමයි. ඊට පස්සේ පරිගණක මෘදුකාංග පරිගණක මෘදුකාංග කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ නිශ්චිත කියන්නේ ඒකෙන් කියන්නෙම දැන් ඇප්ලිකේෂන් එකක් හදන්නේ මොකද අයියේ මොන හරි අරමුණක් නේද උදාහරණ ගත්තොත් දැන් ෆොටෝ එඩිටින් වලට ඇප්ලිකේෂන් තියෙනවා ෆොටෝෂොප් ඇඩෝබ් ලාගේ තියෙනවා ෆොටෝෂොප් දැන් ඒකේ අරමුණ මොකද්ද ෆොටෝ එඩිට් කිරීම ඒ වගේම තියෙනවා මේ ඉලස්ට්‍රේටර් කියලා ඇඩෝබ් ලාගේ ඉලස්ට්‍රේටර් තියෙනවා තව After Effects අනම්මන ගොඩක් තියෙන. ඒකෙන් එක එකට අරමුණක් තියෙනවා. ෆොටෝ දැන් වීඩියෝ එඩිටින් වලට තියෙනවා මේ Camtasia. ඒවා තියෙන වීඩියෝ එඩිටින් වලට. දැන් Word document හැමම දන්න Word document එක ගත්තොත් ඒකේ තියෙන අරමුණ තමයි Word අපි type setting වලට තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒ වගේම Excel තියෙන ගණන් හදන්න. ඒ වගේ application එකක් කියලා කියන්නේ යම් කිසි අරමුණක් සඳහා නිර්මාණය වෙච්ච ඒවා තමයි applications කියලා කියන්නේ. යම් කිසි නිශ්චිත කාර්යයක් කිසිදු කිරීම සඳහා ලියන ලද උපදෙස් සමූහයක්කින් සමන්විත වැඩසටහන කියලා තමයි මේ ඇප්ලිකේෂන් සෝරි මුද්දුගාංග සොෆ්ට්වෙයාර්ස් කියලා කියන්නේ.
ඒවා කොටස් දෙකයි සිිස්ටම් සොෆ්ටයා සහ ඇපලිකේෂන් සොෆ්ටයා මුද්දුකාංග යෙදුම් මුද්දුකාංග සහ පද්ධති මුද්දුකාංග පද්ධති මුද්දුකාංග තම ඕස් කියල කියන්න ඔපරේටින් සිිස්ටම් කියලා කියන්න පද්ධති මුද්දුකාංග ඇපලිකේෂන් සොෆ්ටයාස් කියලා කියන්න මන්දැන් කියපු ඒ අරමුණක් සඳහා නිර්මාණය වෙච්චේවා මෙගැන අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු කියන එක පොඩ්ඩක් චැප්ටර් එක කියන එක කොටසට පොඩ්ඩක් ලොකු වැඩි ඔව් මේක ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝස් ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න මොකද මොකක් හරි පොඩි දෙයක් හරිගෙන ගත්තොත් ඒක තමයි මට වෙන්නත් ඕනේ ඔයාලගේ يعني මන් දන්න තියෙන්නේ මම මේ උගන්නන්නේ ඉතින් ඒකෙන් ඔයාලට යහපතක් වුණොත් ඒක මටත් සතුටුයි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු මං අර මේකේ ඩොකියුමන්ට් කියන්නේ මේ ඔය ස්ලයිඩ් එක පල්ලා ලින්ක් එකේ දාන්නම් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා තියාගන්න Right, thank you. Have a nice day.